අයිබෝන් මෑත කාලෙදී මෙගලොඩොන් මෝරුන් ගැන අලුත් උනන්දුවක් ඇති වෙලා තිබෙනවා 2018 දී තිරගත වුණු ද මෙග් චිත්‍රපටය තමයි මේකට මුල් වුනේ ගැඹුරු මුහුදේ තිබෙන පුරාණ කවුලුවක් විවර වෙලා ඒ තුල ඉන්න මෙගලොඩොන්ලා ඇතුළු ආදිකල්පික සතුන් නිදහස් වීම ගැන තමයි මේ චිත්‍රපටයේ දැක්වෙන්නේ ද මෙග් තිරගත වුණු කාලේ වැඩි ජනප්‍රියත්වයක් ලැබුණේ නැතත් COVID-19 නිසා ගොඩක් දෙනෙක් නිවසට වෙලා හිටපු කාලේ ඒ ගැන අලුත් කතාබහක් ඇති වුණා 2020 අවුරුද්දේ අපි ඇත්තටම මුහුණ දුන්නේ කවදාවත් නොහිතපු විදිහේ කාර්තර සම්භාරයන් ගොඩකට. ඉතින් අනාගතයේදී මෙගලොඩොන්ලා මතුවීම වගේ විපත්ති පවා සිදු වෙන්න තියෙන බව විශ්වාස කරන පිරිස අද වෙද්දි වැඩි වෙලා තිබෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් මෙගලොඩොන්ලා ගැන විස්තරාත්මකව තොරතුරු කතා කරන්න හිතුවා. මෙගලොඩොන්ලා මතුවෙන්න තිබෙන සැබෑ ඉඩකඩ ගැනත් වීඩියෝව දිගටම බලුවොත් ඔබට දැන කියා ගන්න පුළුවන් වේවි. අංක 1 ලෝක ඉතිහාසයේ දැවැන්තම විලෝපික මාලුවා දැනට පිළිගන්නා විද්‍යාත්මක තොරතුරු අනුව පෘථුවිය මත ජීවය බිහි වෙලා මේ වෙද්දී වසර බිලියන 2.5ක් වගේ කාලයක් ගත වෙලා තිබෙනවා. ඒනුත් බහුසෛලික සංකීර්ණ සතුන් බිහි වෙලා මේ වෙද්දී වසර මිලියන 500කට වැඩි. එදා සිට මේ දක්වා විවිධාකාරයේ සතුන් වර්ග මිලියන ගණනක් බිහි වෙලා පරිණාමණය වෙලා බඳ වෙලා ගොස් තිබෙනවා. ඩයිනෝසරයන් ඇතුළු දැවැන්ත භයානක සතුන් වර්ග රාශියකුත් එයට අන්තර්ගතයි. කොහොම නමුත් මුළු ලෝක ඉතිහාසයේ පුරාවටම හිටපු දැවැන්තම විලෝපික මාලුවා වුණේ මෙගලොඩොන්. මෝර වර්ගයට අයත් මේ සතුන් සාමාන්‍යයෙන් මීටර 12ත් 18ත් අතර, ඒ කියන්නේ අඩි 40ත් 60ත් අතර දිගකින් යුක්තයි. සමහර ජලජ ඩයිනෝසරයන් සහ තල්මස් විශේෂ මීට වඩා විශාල වුණත් ඔවුන් උරගයන් හෝ ශීරපායි සතුන් වූ නිසා මාළු ගණයට ගැනෙන්නේ නැහැ. අංක 2 හරියටම S10 දුම්රියේ එන්ජිමක් තරම්. දිග මීටර 18ක් කියලා කිව්වට බොහෝ දෙනෙක්ට මෙගලොඩොන්ගේ ප්‍රමාණය ගැන හරි අදහසක් ඇති වෙන්නේ නැහැ. මේ සතාගේ ප්‍රමාණය තේරුම් ගන්න හොඳම ක්‍රමය තමයි දුම්රිය ස්ථානයකට යන එක. අපේ රටේ බහුලව භාවිත වෙන S10 බලවේග කට්ටලයේ දුම්රිය එන්ජිමක් දිගින් වගේම උසින් සහ පළලිනුත් මෙගලොඩොන් මෝරේගේ සිරුරේ ප්‍රමාණයට ඊටම සමානයි. මේට අමතරව ට්‍රිපල් ඇඳක් විතර විශාල වරල් තුනක් උගේ සිරුරේ ඉහළින් සහ දෙපැත්තෙන් පිහිටා තිබෙනවා. මෙගලොඩොන්ගේ වලිගය කෙලින් හිටවපු සෙඩෑන් කාර් එකක් තරම් විශාලයි. වර්තමානයේ ජීවත් වෙන විශාලතම මෝර වර්ගය වන ග්‍රේට් වයිට්ලට සාපේක්ෂව බැලුවහම මෙගලොඩොන්ලාගේ ප්‍රමාණය හිතා ගන්න පුළුවන්. සුප්‍රසිද්ධ ජෝස් චිත්‍රපටවලට පාදක වුණෙත් ග්‍රේට් වයිට් මෝරෙක්මයි. ඉතින් මේ සතුන් අඩි 20ක්වත් දිග වෙන්නේ ඊටම කලාතුරකින්. ඒ වගේම ග්‍රේට් වයිට් මෝරුන්ගේ බර ටොන් 3කටත් අඩුයි. මෙගලොඩොන් මෝරුන් ටොන් 30ක සිට 55ක් දක්වා බරකින් යුක්ත වෙනවා. අංක 3 දැවැන්ත දත්. මෙගලොඩොන් මෝරුන්ට නම ලැබී තිබෙන්නේ උගේ දත් අතිශයම විශාල වීම නිසායි. මෙගලොඩොන් කියන වචනය මෙගා හෙවත් දැවැන්ත සහ ඔඩොන් හෙවත් දත් කියන වචන දෙක සංදි කිරීමෙන් හැදුණු එකක්. මේ අනුව වචනාර්ථයෙන්ම මෙගලොඩොන් හි අදහස දැවැන්ත දත් කියන එකයි. ඊටම හොඳින් පොසිල බවට පත් වෙන නිසා මෙගලොඩොන්ලගේ දත් රසක්ම දීවරන්ට හමුවුන් තිබෙනවා. ඒවා සාමාන්‍යයෙන් අඟල් 5ක් හෙවත් සෙන්ටිමීටර 13ක් පමණ දිගකින් යුක්තයි. අපි කලින් කතා කරපු ග්‍රේට් වයිට් මෝරේගේ දතක් එක්ක තියලා බැලුවාම එහි ප්‍රමාණය වෙනස හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. කලාතුරකින් අඟල් 7ක් හෙවත් සෙන්ටිමීටර 17ක් පමණ විශාල මෙගලොඩොන් දත් පවා හමු වෙලා තිබෙනවා. ඉතින් එවැනි විශාල මෙගලොඩොන් දත් අන්තර්ජාල වෙළඳපොලේ ඩොලර් 50,000ක විතර, ඒ කියන්නේ රුපියල් කෝටියකට ආසන්න මුදලකට අලෙවි වෙනවා. තනි මෙගලොඩොන් මෝරේගේ කටේ දත් 250කට වැඩි ප්‍රමාණයක් තිබුණු බවයි කියවෙන්නේ. අංක 4 අලියේ ගිලින්න තරම් විශාල ශක්තිමත් කටක්. වර්තමාන ජීවත් වන ග්‍රේට් වයිට් මෝරුන්ගේ කටේ ප්‍රමාණය සහ සැකැස්මනුව මෙගලොඩොන්ගේ කටේ ප්‍රමාණය ආදර්ශනය කර තිබෙනවා. මෝරුන්ගේ කටේ විශේෂත්වය වෙන්නේ එහි හණු ඍජුව කබලට සම්බන්ධ වී නොතිබීමයි. මේ නිසා අංශක 100ක විතර කෝණයක් දක්වා ගොඩක් ලොකුවට කට අරින්න මෙගලොඩොන්ලට හැකියාව තිබුණු බවයි කියවෙන්නේ. ඉතින් මෙගලොඩොන් සතෙකේ කට විවෘත කරාම ඒ වැඩුණු පුද්ගලයෙක්ට සිට ගන්නත් ආසියානු අලියෙක්ගේ බඳ කොටස ගිලින්නත් ප්‍රමාණවත්. මෙගලොඩොන්ලාගේ බිහිසුණු බවට අනෙක් සාක්ෂිය වන්නේ ඔවුන්ගේ සැපීමක තිබෙන බලයෙහිවත් බයිට් ෆෝස් එකයි. ග්‍රේට් වයිට් මෝරේගේ සැපීමක ආදර්ශයට අරගෙන ඒ නිව්ටන් ලක්ෂ 2කට ආසන්න වන බව ගණනය කර තිබෙනවා. ඒ ටොන් 20කට ආසන්න බරක් යොදන වාට සමානයි. තියුණු ශක්තිමත් දතුත් එක්ක එකතු වුනහම මේ විශාල තල්මසෙක්ගේ ඇටකටු වෙන් වෙන්නට සපන්නට පවා ප්‍රමාණවත්. වෙනත් සතුන් එක්ක සංසන්දනය කරාම ජුරාසික් යුගයේ ජීවත් වුණු ටී-රෙක්ස් සතෙකුගේ සැපීමේ බලය ටොන් 4ක් පමණයි. මිනිහෙක්ගේ සැපීමේ බලය කිලෝග්‍රෑම් 20කටත් අඩුයි. අංක 5 දඩයම් ක්‍රමය.
මෙගලොඩොන් සතුන්ගේ දඩයම් ක්‍රමය තරමක් දුරට ග්‍රේට් වයිට් මෝරුන්ට සමාන බවයි සැලකෙන්නේ. මෙගලොඩොන් ලට ගොදුරු වුණු විශාල තල්මසුන් කැස්පර්වන් වගේ සතුන්ගේ පොසිල බවට පත්ව අස්ති මේට හොඳම සාක්ෂිය. බොවිට මෙගලොඩොන්ලාගේ දත් පහරවල් දකින්න ලැබෙන්නේ මෙම සතුන්ගේ ඉලෑට ඇතුළු පැති ප්‍රදේශවලයි. මේ නිසා පැත්තක සිට පහර දෙන්න මෙගලොඩොන් මෝරුන් උරු වී සිටි බව සැලකෙනවා. කලින් කොටසේදී කතා කරපු විදිහට මෙගලොඩොන්ලාගේ සැපීමේ බලය අධික වූ නිසා තනි ප්‍රහාරකින් උනත් ගොදුරට මරණීය තුවාල ඇති කරන උන් සමත් වුණා. එනිසා වෙනත් සතුන් වගේ දිගටම සපාගෙන ඉන්න හෝ හිස දෙපසට වනලා වැඩි හානියක් කරන්න අවශ්‍ය වුණේ නැහැ. මේ හැකියාව ඔවුන්ට සිරුරේ ශක්තිය ඉතිරි කරගන්න විශාල උපකාරයක් වූ බව සැලකෙනවා. තනි සැපීමකින් ගොදුරට මරණීය තුවාල කරලා අඩපණ වුණාට පස්සේ නිදාසය ඔවුන්ගේ කැබලි කඩාගෙන ආහාරයට ගන්න මෙගලොඩොන් මෝරුන් හුරු වී සිටියා. අංක 6 ජීවත් වූ කාලය සහ ප්‍රදේශ. මෙගලොඩොන් සතුන් මීට වසර මිලියන 25කට පමණ ඉහතදී පරිණාමණය වූ බවයි සැලකෙන්නේ. පොසිල කාල නිර්ණය වගේ විවිධ නිර්ණායකවලට අනුව ඔවුන් මීට අවුරුදු මිලියන 3.6-1.5 අතර ඉහතදී පදවී ගොස් තිබෙනවා. කොහොම නමුත් ඔවුන්ගේ සැකැස්මේ තිබෙන සුවිශේෂීත්වය නිසා ඊටම නිවැරදිව ඒ ගණනය කරන්නත් අපහසුයි. මේට ප්‍රධානතම හේතුව වෙන්නේ මෝරුන් ස්වභාවිකවම කාටිලේජ වලින් හැදුණු සතුන් විශේෂයක් වීම. අස්ථිතරම් ශක්තිමත් නැති නිසා මෝරුන්ගේ ඇටකටු පොසිල බවට පත්වන්නේ නැහැ. ඉතින් මෙගලොඩොන් සතුන් වඳ වී ගිය කාලය තීරණය කරන්න හැම විටම යොදාගන්නේ පොසිල බවට පත් වූ දත්. ලෝකේ හැම මහද්වීපයකම වගේ වෙරළ තීරවර මෙගලොඩොන් සතුන්ගේ පොසිලකරණය වූ දත් හමු වෙලා තිබුණා. ඒවා වැඩි ප්‍රමාණයක් උතුරු ඇමරිකාවේ නැගෙනහිර සහ බටහිර යුරෝපාවට සහ දකුණු අප්‍රිකාවට මුහුදු තීරවලින් හමු වූ ඒවා. ආසියාවේ බෙංගාල බොක්කට යාබද මුහුදු සීමාවලත් මෙගලොඩොන් දත් හමු වී තිබුණා. අංක 7 අපේ හැමෝටම තියෙන ප්‍රශ්නේ. ඔවුන් අතරත් ජීවත් වෙනවාද? මෙගලොඩොන් මෝරුන් වඳ වී ගිය කාලය හරියටම නිශ්චිත නැතත් අද දක්වාම ඔවුන් ජීවත් වෙන බව නම් විද්‍යාඥයන් පිළිගන්නේ නැහැ. මේට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන්ගේ ප්‍රධාන ආහාර බවට පත් වූ සත්ව වර්ග රසක් අද වෙනකොට නිශ්චිතවම වඳ වී ගොස් තිබෙන බව තහවුරු වී තිබීමයි. ආදිකල්පික බෙලීන් ඇතුළු මධ්‍යම ප්‍රමාණයේ තල්මස් වර්ග, ආකිලෝන් වගේ විශාල කැස්බෑ වර්ග සහ යෝධ මාළුන් මෙගලොඩොන් මෝරුන්ගේ ප්‍රධාන ආහාර බවට පත් වී තිබුණා. මේ සතුන් වර්ග සියල්ලම අද වෙද්දී වඳ වී ගොස් තිබෙනවා. මෙගලොඩොන් මෝරුන්ට ආහාරයට ගන්න ප්‍රමාණවත් වෙනත් විශාල මුහුදු ජීවීන් හිටියත් ඔවුන්ව මෑත කාලයේ දඩයමට ලක් වූ බවට පොසිල සාක්ෂිත් කිසිවක් හමු වෙලා නැහැ. අනෙක් අතට මෙගලොඩොන්ලා වඳ වී යාමෙන් පස්සේ මෑත කාලයේ ග්‍රේට් වයිට් මෝරුන්ගේ ප්‍රහාරවලට ලක් වූ සතුන් ගැන පොසිල සාක්ෂි රැසක්ම හමු වෙලා තිබෙනවා. මේ නිසා ග්‍රේට් වයිට් මෝරුන්ගේ ව්‍යාප්තිය මෙගලොඩොන් සතුන්ගේ වඳ වීමටත් ප්‍රධාන සාක්ෂියක් විදිහටත් සැලකෙනවා. අංක 8 ගැඹුරු මුහුදේ ජීවත් වුණොත්. කොයි විදිහට බැලුවත් ගැඹුරු සාගරය කියන්නේ රහස් රසක් සංගවගත තැනක්. අපි ගැඹුරු සාගරයට වඩා සෑහෙන හොඳට අඟහරු වගේ ග්‍රහලෝකවල මතුපිට ගැන අධ්‍යයනය කරන්න සමත් වෙලා තිබෙනවා. මේ නිසා ගැඹුරු මුහුදේ මෙගලොඩොන්ලා හෝ වෙනත් සතුන් සැඟවිලා නැති බව එකහෙලා කියන්න අපිට බෑ. නමුත් මෙගලොඩොන් සතුන්ට ගැඹුරු මුහුදේ ජීවත් වෙන ඉතාම අපහසු බවට නම් සාක්ෂි රසක් තිබෙනවා. මෙගලොඩොන් මෝරුන් ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ නොගැඹුරු ජලයේ වාසය කළ සතුන් විශේෂයක්. ඔවුන් ආහාරයට ගත්තෙත් නොගැඹුරු මුහුදේ ජීවත් වෙන සතුන් විශේෂමයි. මෙගලොඩොන් වගේ ක්‍රියාශීලී සතුන් වර්ගයකට ප්‍රමාණවත් තරම් ශක්තිය ලබා ගන්න සුදුසු ආහාරයට ගත හැකි ජීවීන් වර්ග ගැඹුරු මුහුදේ හරිම දුර්ලභයි. එමෙ හිටියත් ආලෝකය පාදක කරගන්න මෙගලොඩොන්ලාගේ දඩයම් ක්‍රම එම සතුන්ව අල්ලා ගන්න කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. මෙගලොඩොන්ලාගේ සිරුරට ගැඹුරු මුහුදේ තිබෙන පීඩනයට ඔරොත්තු දෙන්න බැරි වීමත් තවත් පැත්තකින් තියෙන ගැටලුවක්. මේ නිසා මෙගලොඩොන් සතුන්ට ගැඹුරු මුහුදේ ජීවත් වෙන්න තිබෙන ඉඩකඩ හරිම අඩුයි. අංක 9 මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙගලොඩොන්ලා බිහිවේවිද? අපි අර කලිනුත් කිව්වා වගේ ග්‍රේට් වයිට් මෝරුන්ගේ ආගමනය සහ ඒ නිසා ආහාර අහිමි වී යාම මෙගලොඩොන් සතුන් වඳ වෙන්නට ප්‍රධාන හේතුවක් වුණා. නමුත් අද වෙද්දී මිනිසුන් පරිසරයට කරමින් ඉන්න විපර්යාසත් එක්ක ග්‍රේට් වයිට් මෝරුන්ට ප්‍රමාණෙන් විශාල වෙන විදිහට පරිණාමය වීම වාසිදායක වෙලා. දෙවන්ත ට්‍රෝල යාත්‍රාවලින් මසුන් දඩයම් කිරීම සහ මුහුදේ දීම එම මාළු සැකසුම් කිරීම අද වෙද්දී විශාල කර්මාන්තයක් බව ඔබ අහලත් ඇති. මේ වගේ යාත්‍රාවලින් මුහුදට හෙළන මාළු කොටස් ආහාරයට ගන්න අද ග්‍රේට් වයිට් මෝරුන් හුරු වී සිටිනවා. දඩයම් කිරීමට වඩා පහසුවෙන් ආහාර සපය ගන්න පුළුවන් නිසා ආහාර ඇතිතරම් ලැබීම නිසා එකිනෙක අතර තරඟ කරලා මාළු කොටස් වැඩි ප්‍රමාණයක් Taman සතු කරගන්න සිරුරේ ප්‍රමාණයේ වාසියක් නිසා ඔවුන්ට විශාලව පරිණාමණය වෙන්න තිබෙන පීඩනයත් වැඩි. ග්‍රේට් වයිට් මෝරුන් තුල මෙගලොඩොන් සතුන්ට සමාන ජාන ලක්ෂණ රසක් අඩංගු නිසා ඒ දිශාවට පරිණාමය වෙන්න පැහැදිලිවම යම් ඉඩකඩක් තිබෙනවා. ඉතින් මෙගලොඩොන්ලා වඳ වී ගොස් සිටියත් අනාගතයේදී ඊට ප්‍රමාණයෙන් සමාන ග්‍රේට් වයිට් මෝරුන් බිහි වෙන්න පරිකමක් ඇත්තේ නැහැ.
ඉතින් තාමත් ඔබ අපිව subscribe කරලා නැත්නම් දැන්ම විශ්මලෝකී YouTube channel එක subscribe කරන්න. අපි තවත් දවසක මේ වගේම විශේෂ විශ්මිත වීඩියෝ එකකින් ළඟදිම දවසක හමු වෙමු. අදට ගිහින් එන්න. ඔබට සුබ දවසක්.